අද නාපොලි වැඩසටහන තුලින් ගීටිවි අපි සූදානම් වන්නේ ලංකාවේ ජනප්‍රිය පාසලක වන ආනන්ද ජාතික පාසලේ ආදි ශිෂ්‍යයන් විසින් සංවිධානය කරන 65 වන සංවත්සරය පිරීම නිමිත්තෙන් විදේශගත වෙලා ඉන්නා වූ ආදි ශිෂ්‍යයන්ගේ ආදි ශිෂ්‍ය සංගමය තමයි අද පැවැත්වීමට සූදානම් වෙලා තියෙන්නේ. ඒ වගේම කියනවා නම් විශේෂයෙන්ම හලාවත ආනන්ද ජාතික පාසලේ ආදි ශිෂ්‍යයන් විසින් ප්‍රථම වතාවට තමයි මේ විදේශගත වෙලා ඉන්නකොට මෙවැනි සංවිධානයක් පැවැත්වීමට ඔවුන් තීරණය කළා තියෙන්නේ. ඉතින් අපි ගිහින් බලමු ගීටි විනාලිකාව නිරන්තරයෙන්ම ඔබට ගෙන එන්නට සූදානම් මේ වෙන සිදුවීම්. ආනන්ද ජාතික පාසලේ තවත් ශිෂ්‍යයෙක් තමයි මේ මොහොතේ මාත් සමග ඉන්නේ. අද දවස කොහොමද? ඇත්තටම සතුටුයි. අපේ ඉස්කෝලේ වෙනුවෙන් මේ ඉදිරිපත් වුණ ඉදිරිපත් එකමුතුව ගැන සතුටු වෙනවා. ඒ ගැන ඉතින් ගොඩ ඒ කියන්නේ විදේශ රටක මෙහෙම එකතු වීම ගැන ඇත්තටම සතුටු. ඉස්කෝලේ තමන්ගේ කියලා හැඟීමෙන් ඉස්කෝලේ ගැන කටයුතු කිරීම ගැන. ආනන්ද ජාතික පාසලේ ආදි ශිෂ්‍යාවක් ඉන්නවා. නම මොකක්ද? මගේ නම කුමුදුනි දමයන්ති. කුමුදුනි, දැන් කොච්චර කාලයක්ද ඉතාලියේ? ඉතාලියේ අවුරුදු 16ක් වෙනවා. ලේසි පාසු කාර්යයක් නෙමේ අවුරුදු 16ක් කියන්නේ. එතකොට මම ඉස්කෝලේ අවුට් උනේ 1996. අද දවස් ගැන මොනවද හිතෙන්නේ? ඇත්තටම මේ වගේ රටක මේ වගේ දෙයක් පිහිටවන්න ලැබීම ගැන හිතේ ලොකු සතුටකුත් ආඩම්බරයකුත් ඇති වෙලා තියෙනවා. සුන්දරයි නේද? හරිම සුන්දරයි. කියන්නකෝ නම. මගේ නම මල්කි. මල්කි, අද මොකද්ද මෙතන වුනේ කියලා ටිකක් සවිස්තරව කියන්න පුළුවන්ද? අපි මේ ආදි ශිෂ්‍ය සංගමේ අපි සමාජිකයෝ. අපි මෙතනට පැමිණි මේ සමාජිකත්වයේ වැඩිදුර පවත්වාගෙන යන්න. ඉතින් අපි එකා වගේ එකතු වෙලා මේ රැස්වීම පවත්වාගෙන යන්න තවදුරටත් බලාපොරොත්තු වෙනවා. තවත් ශිෂ්‍යෙක් ආනන්දටද ගියේ? නෑ, මම විදේශ ගෝල්ට ගියේ. මගේ පුතා ඉගෙන ගන්න ආනන්දේ දැන්ට 5 වසරේ 4 වසරේ. ඔව්, ඔබට මොනවද හිතෙන්නේ ආනන්ද ආදි ශිෂ්‍යයන් විසින් මේ සංවිධානය කරපු මේ වැඩසටහන ගැන ඔබට මොනවද හිතෙන්නේ? වඩාත් හොඳයි මේ වැඩසටහන. දිගින් දිගටම පවත්වනවා නම් වඩාත්ම හොඳයි.
හොඳයි ඇත්තට මේ වගේ දෙයක් සංවිධානය කරපු එක මම හිතන්නේ නාපොලි පල්ලිනතාකට තමයි මේ වගේ උත්සවය සංවිධානය කරලා තියෙන්නේ වෙන තා පාසල් තියෙනවා ඒවයි කවුරුත් මම දන්නට කරලා නැහැ හොඳයි අපි දන්න කෙන කට්ටිය තමයි ගොඩක් ඉන්නේ ආනන්ද ජාතික පාසල කියන්නේ හොඳ ක්‍රීඩාවටේම නැඹුරු පාසලක් ජාත්‍යන්තරයේම පිළිගත එක ලංකාවේ වුණත් දන්න හොඳ පාසලක් ඉතින් ඔබට මොනවද ඒ ගැන හැඟෙන හොඳයි මම දැන් දැන් මෙතන ගොඩක් අය කියවා දැන් මම නම් 94 අවුරුදු තමයි ආනන්දෙන් අයින් වුනේ ඊට පස්සේ ගොඩක් සම්බන්ධකම් තිබුණ නැහැ දැන් මෙතන සමස්ත ලංකා මට්ටමට ඇවිල්ලා තියෙනවා දැන් මේ මෙතන මම දැනට මේ පාපන්දු ක්‍රීඩාවෙන් මේ කට්ටි දැන් ගොඩක් දේවල් කිව්වා හොඳයි ඉතින් අපිට ඇත්තටම දැන් මේ වගේ දේවල් මෙතනම කියද්දී අපිට හරි ආඩම්බර ආනන්දේ ආශිස්සයක් වෙච්ච ඉගෙන දැන් මගේ පුතත් ආනන්දර යන්නේ මෙයා මේවද ඉන්නවා තවත් අපේ ආදි ශිෂ්‍යෙක් ආනන්ද ජාතික පාසලේ පාපන්දු පුහුණුවරයා නේද ඔව් දැන් මම වසර 15කට වැඩි ආනන්ද ජාතික පාසලේ පුහුණුකරු විදිහට සේවය කරා ඇත්තටම පාපන්දු ගැන කතා කරුත් ආනන්දේ මම හිතන්නේ පාපන්දු ක්‍රීඩාව කියන්නේ ආනන්ද ජාතික පාසලේ ලංකාව තුල ඉදිරියෙන්ම හිටපු පාසලක් නමුත් මේ වෙන විට පාපන්දු ක්‍රීඩාව ආනන්ද ජාතික පාසලේ නැත්තටම නැති වෙලා තියෙන දැන් නමුත් අපි දැන් මේ අද ආරම්භ කරු මේ ආදිශ්‍ය සංගමේ ශාඛාව මම හිතන්නේ ප්‍රථම වතාවට ජාත්‍යන්තරව ආරම්භ කරන ලද ආනන්ද ජාතික පාසලේ ඕබි එක ඇත්තටම සන්තෝෂයි මොකද අපිට මෙතනට පැමිණලා තියෙන මේ ආනන්ද ඉගෙනගත්තු මේ වෙද්දි දෙමාපිය විදිහට ඉන්නේ ඒගොල්ලෝ ගැන ඇත්තටම සන්තෝෂයි මොකද මේතනට කිසිම ලාභ ප්‍රයෝජනයක් ඇතිවාපු අය නෙමෙයි මේ ආනන්දේ ඉගෙනගත්තුකමට ආනන්ද මාතාවට තියෙන ආදරයට මේ අපි මේ දුන්න අපි ආරම්භ කරු මේ දින කීපයක් තුල ආරම්භ කරපු මේ දේට මේ පැමිණිච්ච මේ සියලු දෙනා ප්‍රථමයෙන්ම ස්තුතිවන්ත වෙනවා ඇත්තටම අපි පාසලට සේවයක් කරන්න ඕනේ කියලා හිතිච්ච නිසායි අපි මේ දේ කළේ ඉදිරියේදී අපි මේක සම්පූර්ණ يعني යුරෝපය පුරා ව්‍යාප්ත කරන්න බලාපොරොත්තු වෙනවා ඇත්තම කුමාරසිංහ තමයි මේකට මූලික වුණේ එතුමාත් මාත් මේ පැමිණි සිටින සියලු දෙනාත් අද දින පැමිණි සියලු දෙනාත් හරහා මේක යුරෝපය පුරා ව්‍යාප්ත කරලා ආනන්ද මාතාවට මීට වඩා ලොකු සේවයක් කරන්න අපි බලාපොරොත්තු වෙනවා ආනන්දරද ගියේ නෑ මම මාදම්පේ සෙන්ට්‍රල් ගියේ මම ඉතින් මේක විශේෂ වැඩසටහනක් ඉදන් සභාවගේ උනේ මේ වෙනසකට ඉදන් මොකද නාපෝලියේ දැන් එක එක සමිති සමාගම් තියෙනවා සාමාන්‍ය ස්කෝල් එක මේ වගේ සමාගම් රැසීමක් නෑ ඒකින්ද එක් විශේෂයක් ඉදන් අපි මේක මේ සම්බන්ධ උනේ මේකට ඔව් නම කියනවද ඔබ සමීර ඒකනායක ඔව් මේ මොතේ අපි සම්බන්ධ කරගන්න යන්නේ කුමාරසිංහ නායක්කාර ඉතින් අද මෙච්චර දැවැන්ත වැඩක් කරන්න ඔබගේ කැපවීම තමයි මේ මොහොතේ තියෙන්නේ. ඉතින් අපි පොඩ්ඩක් ඒ ගැන කතා කරමු. ඔව් විශේෂයෙන්ම කියන්න ඕනේ අද මෙහි පැමිණි සියලුම ආනන්දි ආදි ශිෂ්‍යන්ට මුලින්ම මම ස්තුතිවන්ත වෙනවා මේ වැඩේ සාර්ථක කරගන්න පැමිණීම ගැන විශේෂයෙන්ම දහසක් වැඩ රාජකාරි මැද්දේ තමයි මේ වැඩේට ආවේ. ඒ වගේම කියන්න ඕනේ අපි මේ ශ්‍රී ලංකාවෙන් බැහැර මෙවැනි විදේශ රටක බොහොම දුක්බර ජීවිතයක් තමයි ගත කරන්නේ මේක සුන්දර නැහැ ගොඩක් අය හිතුවට එහෙම ගත කරන ජීවිතය තුළ මේ දෙයකට පැමිණීම ගැන මම ඔවුන්ට විශේෂයෙන්ම අගය කරනවා ඒ වගේම අපේ පාසලට මම ඉගෙනගත්තු මගේ පාසලට අවුරුදු 65ක් පිරීම නිමිත්තෙන් මේ පවත්වාගෙන යනා වූ වැඩසටහන් මාලාවට මටත් දායක වෙන්න ලැබීම ගැන මම විශේෂයෙන්ම මම පෞද්ගලිකව ඒ ගැන මම තෘප්තිමත් වෙනවා සහ මම පෞද්ගලිකවම ආඩම්බර වෙනවා ඒ වගේම කියන්න ඕනේ මේකට උදව් කරපු හැම කෙනෙකුටම වගේ මම ස්තුතිවන්ත වෙනවා මේ වෙලාවේ ඒක අවස්ථාවක් කරගන්නවා ස්තුතිවන්ත වෙන්න ඒ වගේම ශ්‍රී ලංකාවේ සිට මට මේ කාර්යය කිරීමට උදව් කරපු විශේෂම වර්තමාන උපසභාපති චන්දිමාල් ඉන්දික මහතාව මේ වෙලාවේ ගෞරවෙන් සිහිපත් කරනවා එතුමා තමයි මගේ මේ ඉල්ලීම කළේ ඒ වගේම මේ පිටිපස්සේ හිටපු දිලිප් මහත්මා සුරංග සොයිසා ඒ වගේම මගේ හැමදාම සෙවනැල්ල වගේ ඉන්න ජෙරාඩ් පෙරරා මහත්මා අපි ආදරයට කියන ජෙරාඩ් අයියා කියලා. ඉතින් ජෙරාඩ් අයියාවත් මම මේ වෙලාවේ බොහොම ගෞරවෙන් සිහිපත් කරනවා මේ කාර්යය සාර්ථක කරගන්න මට එහි ඉඳලා දක්වපු සහයෝගයට. ඒ වගේම හලාවත හිටපු නගරාධිපති හිලරි ප්‍රසන්න ප්‍රනාන්දු මැතිතුමා මට දක්වපු සහයෝගයට දුරකථනය මගින් කතා කරලා. ඒ වගේම
ශ්‍රී විජයාරාම පන්සලේ විහාරාධිකාරී සුමන සිරි ස්වාමින් වහන්සේ, එවැගේම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක සද්දාමංගල සුභසිංහ මහතා මා දුරකථනය මගින් දැනුවත් කරා. ඉතින් එතුමා මට සුභාශිංසනය පිරිනැමුවා. ඉතින් මේ සියලු දෙනාගේම සුභාශිංසන ආශිර්වාද මැද්දේ නම් නොකී කිව් අමතකුණු සෑම දෙනාගේම සුභාශිංසන මැද්දේ මේ වැඩේ පෞද්ගලිකව සාර්ථක කරගන්න උනා හැකියාව ලැබුණා කියලා මම විශ්වාස කරනවා. ඔව්, ඇත්තටම මෙවැනි වැඩ කටයුතු කරද්දී බාධක කම්කටොළු එනවා. මොනවාද ඔබට ආපු බාධක කම්කටොළු? ඔව්, පැහැදිලිවම බාධක කම්කටොළු හැටියට මම දකින්නේ මට මේක තනියම තමා කරන්න සිද්ධ වුණේ. ඒක තමයි ප්‍රධාන බාධකේ උනේ මේ මේ කියන්නේ කාර්ය බහුලත්වයක් නිසා. ඉතින් මේ වැඩේ තනියම කර ගැනීම තමයි මට අභියෝගයක් සහ බාධකයක් උනේ. නමුත් මම හිතුවේ නෑ මෙතරම් සමාජික වුණා මේ අද අවස්ථාවේ පැමිණෙයි කියලා. නමුත් මේ පැමිණීම පිළිබඳව මම ගෞරව කරනවා උන්ට. ඒ වගේම ජනවාරි මාසයේදී අපි බලාපොරොත්තු වෙනවා යුරෝපයේ ඉතාලියේ නාපොලි නගරයේදී ප්‍රථම හලාවත ආනන්දී ආදිශිෂ්‍යයන්ගේ ආදිශිෂ්‍ය සංගමයක් හැටියට නාපොලියේ බිහි කරන්නත්, එය ඉතිහාසයේ ස්වර්ණමය යුගයක් සහ ඉතිහාසයේ රන් අකුරින් ලියවන්නටත් මම බලාපොරොත්තු වෙනවා මං ආනන්දීය ආදිශිෂ්‍යෙක් වශයෙන්. අපිට දැනගන්න පුළුවන්ද දැන් මේ මේ මෙය ඉදිරි සැලැස්ම මොකද්ද සහ පිටරට කෙනෙක්ව කොහොමද සම්බන්ධ කරගන්නේ මේ සංවිධානයට? ඔව්, ඇත්තටම කියන්න ඕනේ අපිට පිටරටක විශේෂයෙන් ඉතාලියේ නම් මගේ දුරකථන අංක වලට කතා කරන්න පුළුවන්. ඒ වගේම Facebook එක හරහා සම්බන්ධ වෙන්න පුළුවන්. ඊට අමතරව Old Anandians Association Chilaw කියලා Facebook එකක් නිර්මාණය වෙලා තියෙනවා. ඒක ලංකාවේ ඉඳලා තමයි ඒක කරගෙන යන්නේ. ඉතින් ඒකට සම්බන්ධ වුණාම ඔබට ඒ සඳහා සියලුම දත්ත තොරතුරු හි තියෙනවා. ඊට අමතරව අපේ වෙබ්සයිට් තියෙනවා Old Boy Old Anandians Association එකේ. ඒ වෙබ්සයිට් එකටත් ඔබට සම්බන්ධ වෙලා ඒ තොරතුරු ලබා ගන්න පුළුවන්. සහ අපේ සමග සමාජිකත්වයේ සහ ඒ ඒ පාසල සමග ආදිශ සංගමයේ සමග සමගාමි වෙන්න පුළුවන්. ඉතින් මෙවැනි දේවල් කරන්න ඔබට ඔබ පිටරටක හිටියත් අවශ්‍ය වන්නේ ඔබගේ උනන්දුව සහ ඔබ පාසලට දක්වන ගෞරවයේ කැපකිරීම පමණයි. ඉතින් ඔබට උනන්දුව තියෙනවා නම් විද්‍යුත් මාධ්‍ය තියෙනවා. අද ලෝකේ බොහොම දියුණුයි. එදා තිබුණු ලෝකේ නෙමෙයි අද තියෙන්නේ. එදා අපි තිබුණු ගියේ ඉස්කෝලේ නෙමෙයි අද තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒවත් එක්ක ගැටෙමින් මෙවවෙමින් ඒ ඔබටත් පුළුවන්. මම විශේෂයෙන් ආරාධනා කරනවා නාපෝලියේ නගරයේ පමණක් නොවේ යුරෝපයේ ඉතාලියේ සිටින අනිත් මගේ ආදරණීය ආනන්දේ ආදිශිෂ්‍ය ශිෂ්‍යාවන්ටත් විශේෂයෙන්ම GTV නරඹන සුහාසක් ප්‍රේක්ෂක ජනතාවගේ අතරින් ආදි ආනන්ද ශිෂ්‍යයන් ඉන්නවනම් හලාවත ආනන්ද ජාතික පාසලේ ඉගෙනුම ලැබූ විශේෂයෙන් මැද පෙරදිග අනිකුත් රටවල්වල යුරෝපයේ අනිත් රටවල්වල ඔබ ඔබේ රටේ ඔබේ නගරේ ඒ රටේ නායකත්වය ඔබ ගන්න ඔබ අරන් ඔබ පිහිටවන්න සංගමය මම මෙතන නායකත්වය ගත්තා වගේ ඔබට දහසක් බාධක කම්කටොළු වෙයි. ඒ දහසක් බාධක කම්කටොළු ඔබට ජය ගන්න හැකි නම් අපි අනිවාර්යයෙන්ම දවසක හලාවත ආනන්ද ජාතික පාසලේ අපේ ආනන්ද මාතාව අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකාවේ පමණක් නෝ ලෝකයේම බබලන එක බබලනවාමයි කියන ප්‍රාර්ථනය මගේ තියෙනවා. එදත් මගේ තිබුණා අදත් තියෙනවා. ඉතින් ඒ සඳහා දායකත්වය ඔබත් දෙන්න කියලා විශේෂයෙන්ම GTV හරහා මම ඉල්ලීමක් කරනවා සුහසක් ප්‍රේක්ෂක ජනතාවට. ඇත්තටම ආනන්ද ජාතික පාසලේ ආදි ශිෂ්‍යෙක් වීම ගැන ඇත්තන අපිටත් භාගයක් විදිහට තමයි ඔබ දකින්නේ. ඒ තරම් ඉගෙන ගන්න ඉගෙනුණු ලබන ඔබටත් මෙවැනි ආදර්ශමත් ශිෂ්‍යයන් අයියලා වගේ කෙනෙක් ලැබීම ගැන සතුටු වෙනවා. ඉතින් කුමාර අවසාන වශයෙන් මොනවද කියන්නේ? අවසාන වශයෙන් මම කියන්න ඕනේ විශේෂයෙන් මේ වැඩේ සාර්ථක කරගන්න මට අපේ ආනන්දයට ආදිශ්‍ය නොවන අය විශේෂයෙන් නම් වශයෙන් කියනවා නම් රිවිඳු මල්ලි නුවර පාසලක අධ්‍යාපනය හැදෑරුවේ, සමීර මල්ලි මාදම්පේ සෙන්ට්‍රල් එකේ අධ්‍යාපනය හැදුවේ, චමින් දේකනායක කුලියපිට සෙන්ට්‍රල් එකේ අධ්‍යාපනය හැදෑරුවේ, එතකොට සුමිත් හලාවත විජේ ඉස්කෝලේ අධ්‍යාපනය, මේ වගේ මිතුරුනුත් මට මේකට උදව් කරා. මේක හොඳ වැඩක්. මේක සාර්ථක කරගන්න ඔයා මේක කරන්න. ඉතින් සුබපතන්නනුත් අද මෙතෙන්ට ඇවිල්ලා හිටියා. ඉතින් ඒ සුබපතන්නන්ගෙනුත් මට ලැබුණු දායකත්වය මම මේ වෙලාවේ අගය කොට සලකනවා. මොකද ඒ අයත් කිව්වේ මේක හොඳ වැඩක්. මේ කාර්යය ඉස්සරහට ගෙනියන්න ඔවුන්ට පාසල තරාතිරම මේක නෙමේ වැදගත්. මේ කාර්ය හොඳ සත්කාරයක්. ඒක ඉස්සරහට ගෙනියන්න කියන එක තමයි ඒ වෙලාවේ මේ සියලු දෙනාම ප්‍රකාශ කර සිටියේ. ඉතින් ඒකත් මම මතක් කරනවා ආදවතින්ම. ඔව්, GTV නාලිකාවත් සුබපතනා සුබාර්ථනා කරනවා.
ඔබගේ මේ සංගමය ඉතාමත් සාර්ථක කරගන්නට එනම් ඔබට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අවසාන වශයෙන් මට මේ ශාලාව ලබා දීපු ජානක සිල්වා මහත්මයාට සහායම ශාලිකා කුරේරා මහත්මියටත් ස්තුතිවන්ත වෙනවා මේ ලබා දීම ගැන. ඒ වගේම GTV නාලිකාවේ ඔබ සැමටමත් විශේෂයෙන්ම ප්‍රගීත් පෙරරාටත් මම විශේෂ ස්තුතියක් පුද කරනවා. ඔහු මාහට දැක්ක පෞද්ගලික දායකත්වයේ පිළිබඳව මම ගෞරවපූර්වක ස්තුතිය මේ සියලු දෙනාටම පුද කරනවා. ස්තුතියි. ලහනි දිසානායක මං අවුරුදු 13ක් ආනන්ද මේ හලාවත ආනන්ද ජාතික පාසලේ ඉගෙනම ලැබුවා. මම අවුරුදු 1996 ඇතුල් වෙලා බෝල්වල එනකන් ඉස්කෝලේ හිටියා. මම සුරංගි මතුවන්තිය 1999 වර්ෂයේ තමයි මම ඉස්කෝලෙන් අවුට් වෙන්නේ. මගේ නම දුශාන්ති උදේශිකා පෙරේරා. මම අවුරුදු 10ක් හලාවත ආනන්ද ජාතික පාසලේ ඉගෙනම ලැබුවා. ප්‍රොෆෙසර් සුනිල් ප්‍රනාන්දු මම වසර 2ක් අධ්‍යාපන ලැබ ආනන්ද මහාවිද්‍යාලයේ. මම ඩිලානි සමන්මල්ලි. මම අවුරුදු 13ක් ආනන්ද ජාතික පාසලේ ඉගෙනුම ලැබුවා. මම කුසන්තා දිසානායක අවුරුදු 13ක් ආනන්ද ජාතික පාසලේ ඉගෙනුම ලැබුවා. මම ජනිත චින්තන අවුරුදු 13ක් හලාවත ජාතික විද්‍යාලයේ ඉගෙනුම ලැබුවා. මම දිනේෂ් ප්‍රියදර්ශන අවුරුදු 4ක් ආනන්ද විද්‍යාලයේ ඉගෙනුම ලැබුවා. මම පුචිරතුංග අවුරුදු 10ක් ආනන්ද විද්‍යාලයේ ඉගෙනුම ලැබුවා. මම සංජීව චාමින්ද මම 2000 පොඩි එකවසෙන් නම් මාදිස්කෝ තංගේ ගෙනම් ලැබුවේ. මම ඉලවල ගියම ආදිස්කෝ දෙක ලැබුවා. හලාවත ආනන්ද ජාතික පාසලේ ආදි ශිෂ්‍යයන් විසින් සංවිධානය කරපු එම වැඩසටහන. ඉතින් ඔබ දන්නවා මෙවැනි වැඩසටහන් තමයි අපි GTV නාලිකාවෙන් නිරන්තරයෙන්ම ඔබට තිළිණ කරන්නේ. ඉතින් ඔබටත් පුළුවන් ඕනම උත්සව අවස්ථාවකදී නාපොලි නගරේ අපිට ආයෝජනය කරන්න අපිට ආරාධනා කරන අපි එසැනින් ඔබගේ උත්සව අවස්ථාව වීඩියෝ කරන්න වීඩියෝ පටිගත කරන්නට අපි සූදානම් GTV අපි. ඉතින් අදට ඔබෙන් සමුගන්නවා ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මම ආනන්ද.